හෙට අපේ ජාතික දිනය. ජාතික නිදහස අපි සමරන දින. සාමාන්‍යයෙන් ඉන්දියාව තමන්ගේ නිදහස් දිනය හැටියට පිළිගන්නේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ජන රජ දිනය. අපේ ජන රජ දිනය මැයි 22යි තියෙන්නේ. නමුත් අපි අපේ නිදහස හෙට උත්කර්ෂවත් ආකාරයෙන් සමරන්න යනවා දැන් අවුරුදු 76. 1815 අපි කවුරුත් දන්නවා මාර්තු 2 වෙනිදා මහනුවරදී අපේ ජාතික කොඩිය පහලට ඇදලා දාලා බ්‍රිතාන්‍ය කොඩිය ඔසවලා අපි පරාදීන ජාතියක් වුණා. ඊට පෙර නොඑක් ආක්‍රමණ ප්‍රතිආක්‍රමණ සිද්ධ වුණා. අපිට හැකියාව ලැබුණා අපේ ජාතික නිදහස සාක්ෂාත් කරගෙන රට නැවත වතාවක් එක ජාතික ධජයක් යටතේ පවත්වා ගන්න. අවුරුදු 3000කට අධික කාලයක් මේ රටේ ශිෂ්ටාචාරය පවත්වාගෙන යන්න අපිට පුළුවන්. නමුත් අපි ඔබතුමා සියෝජනා මතක තබා ගන්න ඕනේ 2022 අප්‍රේල් 12 වෙනිදා ලංකාණ්ඩුව ප්‍රකාශ කළාට පස්සේ අපිට අපේ ණය ගෙවා ගන්න බෑ. අපි බම්කොළොත් කියලා එදා අර අපේ ජාතික කොඩිය පහලට ඇදලා මාර්තු 2 වෙනිදා අපි පරාදීන වුණා හා සමානවම අපි පරාදීන ජාතියක් බවට පත් වුණා. එමනම් අපි ඉදිරියේ තියෙන අභියෝගය අපේ ණය හිමියන් විසින් පාලනය කරන අපට අහිමි කරපු මේ ස්වෛරීත්වය, ඒ වගේම මේ දුක් විඳින අපේ මහා ජනතාව මේ ගලවා ගන්න පුළුවන් විදිහේ ජාතික නිදහස් සටනක් නැවත ආරම්භ කිරීමයි. අන්න ඒ අරමුණ සාක්ෂාත් කරගන්න නම් මේ රටට අවශ්‍යයි අවංක පිරිසක්. මොකද අපි දැක්ක පහුගිය කාලවල ව්‍යාජ ජාතිකවාදීෝ, ව්‍යාජ බෝධිසත්වයෝ, ව්‍යාජ බුදුවරු මේ අනාය බිහි වෙලා මේ රටේ තිබිච්ච වැදගත් ජාතික ව්‍යාපාරය වසලෙන් පිරිසක් අතරපත් වෙලා මෙරට පත් වෙච්ච ඛේද වාචකය අපි දැක්කා. ඒ නිසා මෙරට මේ මහා නිදහස් සරණ යනකොට මෙරටේ හැම මුල්ලකම දුක් විඳින උතුරේ දෙමළ වේවා, නැගෙනහිර මුස්ලිම් වේවා, දුක් විඳින සෑම ජන කණ්ඩායමකගේම ශක්තිය නව තරුණ පරපුරේ අනාගතය අපට ඉතාමත්ම අවශ්‍යයි. මිත්‍රෝ ඉදිරියට යන්න. asianmirror.lk